කාර්ය බහුල වෙලාවකට දඩිබිඩිය හදාගන්න පුළුවන් ෆ්‍රයිඩ් රයිස් එකක් එක්ක රසම රස ඉස්සෝ ලෙවල් එකක් තමයි අද මං අරගෙන ආවේ. ඉතින් ඔයාලට පුළුවන් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉඳලා කොහොමද මේක හදන්නේ බලන්න. ඉතින් ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙදර හදනකොට මම හැමදාම කියනවා වොක් පෑන් එකක් පාවිච්චි කරනවා නම් අපිට කඩේ විදිහටම රසට හදාගන්න පුළුවන්. මුලින්ම මම කරන්නේ සුදු පොල් තල් වලින් මේසැහැඳි 3ක් විතර දාගන්නවා. ඊට පස්සේ හීනියට කපාගත්ත සාමාන්‍ය ප්‍රමාණයේ බීලූණු ගෙඩියක් ඒ තෙල් එකට එකතු කරගන්නවා. බීලූණු ටික සාමාන්‍ය ගින්දරේ විනාඩි 2ක් විතර යාන්තම් තෙම්පරාදු කරගන්න ඕන. ලාවට රන්වන් පාටට වගේ හැරෙනකල් මෙන්න මේ ගාන වගේ වෙනකල්. ඊළඟට සුදු ලුණු බික් 3-4ක් හීනියට කපලා එකතු කර ගන්නවා. සුදු ලුණු කපා ගනිද්දී ඔයාලා චුට්ටක් තලලා හීනියට කපා ගන්න. එතකොට ඒකේ රස හොඳට බත් එකට එකතු වෙනවා. ඊළඟට මම මේ එකතු කරන්නේ කලින් දවසේ උයාගෙන ෆ්‍රිජ් එකේ දාලා තියාගත්ත බත්. ඉතින් ඒකත් එක රහසක් තමයි බත් එකක් රසට හදාගනිද්දී. අපි එවෙලෙම උයලා බත් මේ ෆ්‍රයිඩ් රයිස් එකක් හදද්දී එකතු කරොත් බත් ඇට කැඩෙන්න බලනවා. ඉතින් අර කඩේ වගේ ලස්සනට බත් එකේ ඇට වෙන්වෙන්ව හදා ගන්න ඕන නම් කලින් දවස්වල ෆ්‍රිජ් එකට දාලා පහුවෙන්දට ෆ්‍රයිඩ් රයිස් එක හදන්න ගන්න. අද මම එකතු කරේ ෆ්‍රෝසන් එළවලු. ඉතින් කඩෙන් ගෙන එළවලු පැකට් එකක් තමයි මම සමහර කෑලි ලොකුවට තිබ්බ චූටියට කපලා එකතු කරා. ඉතින් ඔයාලට පුළුවන් එවෙලෙම එළවලු කපලා නැවුම් එළවලු එකතු කරගන්න. ඉතින් අද මම මේක හදිසි වෙලාවකදී හදාගත්ත බත් එකක්. ඉක්මන් කරලා කන්න ඕන වෙලා හිටිය අපිට බඩගිනි හින්දා. ඉතින් ඒ හින්දා තමයි මම මේ විදියට ෆ්‍රෝසන් එළවලු අද එකතු කරේ. ඊට පස්සේ මම මේ ටිකේ බත් එක චුට්ටක් පැත්තකට කරලා තව තෙල් චුට්ටක් එකතු කරගන්න. මම මේකට බිත්තර 3ක් විතර එකතු කරගන්න යන්නේ. ඉතින් ඔයාලට තෙල් වෙනුවට බට එකතු කරගන්නත් පුළුවන්. තෙල් ටික චුට්ටක් රත් වෙන දීලා හොඳින් ගස්සාගත් බිත්තර තුන එකතු කරගන්න. මේ බිත්තර වලට මම ලුණු එකතු කරන් තියෙන්නේ. ඉතින් ඔයාලගේ බත් එකට බිත්තර ටිකක් ලොකු කෑලි එන්න ඕන නම් මෙන්න මේ විදියට ටිකක් බිත්තර එක තැම්බෙන්න දෙන්න. ඊට පස්සේ කෑලි කඩාගෙන බත් එකත් එක්ක මිශ්‍ර කරගන්න පුළුවන්. බිත්තර එකතු කරලා මම විනාඩි 2ක් විතර කලවම් කරගත්ත බත් එකත් එක්ක ඊළඟට ලුණු සහ ගම්මිරිස් රසාණු එකතු කරලා ගින්දර දැන් වැඩි කරන්න. වැඩි කරලා දැන් මේ බත් එක හොඳට ෆ්‍රයි වෙන්න දෙන්න ඕන මේ වොක් පෑන් එකේ. ඉතින් ඒ හින්දා ගින්දර වැඩි කරලා තමයි දැන් අපි මේ බත් එක මේ විදිහට තෙම්පරාදු කරගන්නේ. ඊළඟට මේ බත් එකේ ප්‍රමාණය අනුව මම සෝයා සෝස් වලින් මේසැහැඳි 2ක් විතර එකතු කරගත්තා. එකතු කරලා ආපහු වැඩි ගින්දරේ මෙහෙම කලවම් කරගන්න. තව මේ බත් එකේ රස වැඩි කර ගන්න බටර් වලින් තේ හැන්දක් විතර මම එකතු කරලා ආපහු චුට්ටක් කලවම් කරගත්තා. මට ඔයාලට කියන්න බැරි වුණානේ මේ බත් එකට මම එකතු කරගත්ත එළවලු මොනවද කියලා. ඉතින් ඒ ෆ්‍රෝසන් එළවලු පැකට් එකේ තිබ්බා කැරට්, බෝන්චි, ග්‍රීන් පීස්, ස්වීට් කෝන්, බ්‍රොකොලි වගේ ගොඩක් එළවලු ජාති. අවසානයේට මම තල තෙල් වලින් බින්දු 3-4ක් විතර එකතු කරගන්න. ඉතින් ගොඩ එකතු කරගන්නේ නැහැ ෆ්‍රයිඩ් රයිස් එකට. ඉතින් ඒකෙන් හොඳ සුවඳක් වගේම අමුතු රසයක් එකතු වෙනවා. අවසානයේට ලූණු කොළත් එකතු කරා. මේ වෙලාවේදී ලිප ඕෆ් කරලා ලූණු කොළ එකතු කරගන්න. මොකද මේ රසණෙන් ලූණු කොළ තැඹුණාම ඇති. ඔන්න මගේ දඩිබිඩි ෆ්‍රයිඩ් රයිස් එක හදලා ඉවරයි. ඊළඟට මේකත් එක්ක කන්න මන් ටක් ගාලා ඉස්සෝ දාලා රස ඩෙවල් එකක් වගේ එකක් හදා ගන්නවා. ඉතින් ඩෙවල් එකට වගේ හදන නිසා මම ඉස්සවල පොතු ඉවත් කරගත්ත. මම සාමාන්‍යයෙන් හැමදාම හදනකොට ඉස්ස පොත්තත් එක්ක තමා හදන්නේ. එතකොට රසයි. හැබැයි මේ ක්‍රමයට මේ ඉස්සන්ගේ පොත්ත ඉවත් කරන්න ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු ටිකක් දාලා මේ වෙත් ටික හොඳට අනා ගන්නවා. මුලින්ම ඉස්ස ටික චුට්ටක් බැද ගන්න ඕනේ. ඉතින් ඒකට පෑන් එකට මම තෙල් වලින් මේසැහැන්දක් සහ බටර් වලින් මේසැහැන්දි එකහමාරක් විතර දාලා බටර් ටික දියවෙනකල් ඉඳලා මම මේ ඉස්ස ටික බැද ගන්න යන්නේ චුට්ටක්. බටර් ටික දියුණාට පස්සේ මම සුදු ලුණු බික් 5-6ක් පොඩියට කපලා එකතු කරගෙන ඒ ටික චුට්ටක් රන්වන් පාට වෙනකල් මේ බටර් වලින් තෙම්පරාදු කර ගන්නවා. සුදු ලුණු ටික කර කර ගන්න නැතුව ගාන්ට තෙම්පරාදු වීගෙන එනකොට ඔයාලට පුළුවන් අර අපි මැරිනේට් කරගත්ත ඉස්සු ටික එකතු කර ගන්න. ඉතින් මේ ඉස්සු වලට මම එකතු කරලා තියෙන ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු විතරයි. ඔයාලා දන්නවා ඉස්සු තැම්බෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. විනාඩි 5-6ක් යනකොට තැම්බෙනවා. ඉතින් විනාඩි 2-3කින් ඔයාලට පුළුවන් මේ ඉස්සු ටික අනිත් පැත්ත හරවගෙන අනිත් පැත්තත් චුට්ටක් බැද ගන්න.
ඉස්සෝ ටික තැම්බිලා මේ වගේ තැඹිලි පාටට හැරලා ඔයාලට අවශ්‍ය ගානට බැදුනට පස්සේ තමයි අපි මේක රස කරන සෝස් වර්ග ටික එකතු කරගන්නේ. මම මෙතෙන්දි සෝයා සෝස් වලින් මේස හැඳි දෙකක් විතර එකතු කරගත්තා. ඊළඟට තක්කාලි සෝස් මේස හැඳි තුනක් විතර එකතු කරගන්න ඔයාලගේ රස අනුව. ගොඩක් අය ඩෙවල් එකක් හදනකොට සීනි එකතු කරගන්නා. මම ඒ වෙනුවට අද පැණි තමයි එකතු කරගන්නේ. මේකෙනුත් හොඳ රසයක් එනවා මේ ඩෙවල් එකට. ඊට පස්සේ ලිප ඔෆ් කරලා දෙහි පොංචි කෑල්ලක් ඔයාලට පුළුවන් මේකට මිරික ගන්න. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරගන්න තමා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒ අපි හදාගත්ත රසම රස ඉක්මං ඉස්ස ඩෙවල් එක. ඉතින් මීට වැඩිය රස විදිහට දේවල් එකතු කරලා හදන්න පුළුවන්. හැබැයි ඔයාලා හදිසි වෙලාවක නම් කෑම හදාගන්නේ ඒ වගේ වෙලාවට මෙන්න මේ විදියට හදලා බත් එකත් එක්ක කන්න පුළුවන්. ඔයාලට බත් එක හදන වෙලාවේ මට තව දෙයක් කියන්න බැරි වුණා. ඔයාලා කැමති නම් චිලි පේස්ට් ගෙදර තියෙනම් අවසානයේට චිලි පේස්ට් චුට්ටක් එකතු කරලා මේ විදියට කලවම් කරගන්න. එතකොටත් බත් එකට හොඳ රසයක් එනවා. එහෙනම් ඉතින් දැන් අපිට බත් එක බෙදාගෙන රස බලන්න තමා තියෙන්නේ. ඉතින් මේ තියෙන මම දඩි පිඩියේ හදාගත්ත ෆ්‍රයිඩ් රයිස් එක. ඉතින් හදිසි වෙලාවකට ඔයාලට මේ විදියට හදලා කෑමට ගන්න පුළුවන්. ඉතින් හදිසියේ හදාගත්තා වුණත් හරිම රසට මේ ෆ්‍රයිඩ් රයිස් එකත් තිබ්බා. ඒ විතරක් නෙමෙයි මේ ඩෙවල් එකත් හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. ඔයාලා සීනි දාලා නම් ඩෙවල් මීට කලින් හදලා තියෙන්නේ, පැණි දාලා හදලා බලන්න. ඉතින් සීනි එකතු කරගන්නට වඩා පැණි එකතු කරගන්න එක ගොඩක් හොඳයි. ඒ වගේම රසෙත් වෙනසක් තියෙනවා. එහෙනම් මේ විදිහේ රස රෙසිපීස් බලන්න channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.